අවුරුදු 35 වෙද්දි කකුල් වල ආබාධ නිරන්තරයෙන් උඹලට එනවා. ඇයි කාලාත් එක්ක නිසිපරද නෙමෙයි කකුල ගොඩ නැගුණේ නේ. හිතපල්ලම් මේ තාතේ කකුල් වල ආබාධ වලට කොන්දට තුනටියට තුනටිය මාරු මෙතන මේ ඔක්කොටම බලපාන්නේ. නියතයි අම්මේ තාතේ සිරප්පු දාන එකයි. නමුත් අභාග්‍ය ඉතර වෙලා තියෙන අම්මේ තාතේ විලාසිතා කියලා අපිට මවලා තියෙනවා මේක නේ බා. ඈ පුළුවන් නම් උඹලව විලාසිතා වලින් මිදලා තමන්ගේ ආරක්ෂාව හොයාගෙන ඵලයල්ලා තමන්ගේ නිරෝගී බව හොයන් ඵලයව කැමති නම් ඵලයව නැත්තම් තොපි ඔය වලේම ස්තුෝපියව ලෙඩ වුණාට පස්සේ දුක් විඳින්නේ මන්ද? ඈ බා ඇවිද ගන්න බැරි වෙනකොට ලැජ්ජ වෙන්නේ මන්ද? දුක් විඳින්නේ මන්ද? ආ එහෙනම් තොපි ඉතරලා බලපිය අවදි වෙලා බලපියව. මේව හැමදාම අහන්න බැරි වෙයි. එත මම මැරෙන්න පුළුවන්. දැන් මැරෙන්න පුළුවන් මම දන්නේ නැහැ කොයි මොහොතද කියන එක. හිතලා බලපියව තොපි ගන්න පුළුවන් දේ ගණියව. බලගේ දරුවන් එහෙම පොඩක් ඉරපු නැතුව ඇවිද්දෝ පල්ලා. ඈ නිරන්තරයෙන් එළියේ තියපල්ලා ගේ ඇතුළෙම තියන්න එපා. ගේ ඇතුළේ තිබ්බොත් අම්මේ තාත්තේ උරුමයි, පිළිකා උරුමයි, දිය වැඩියා උරුමයි. වක්ගඩු අමාරු. අද භයානක තත්ත්වයක් තියෙනවා ගෑනු දරුවන්ට අම්මේ තාත්තේ ගැප් ගලේ පිළිකා, තංගවල පිළිකා. ඇයි මුන් ගෙවල් ඇතුළෙමයි තැම්බෙනවා. අනික තන් දෙකත් හොඳට හිර කරගෙන එක එකට පේන්නේ නෙමෙයි බෝ තන් දෙක හිර කරන් ඕම මේ කරන් ඉන්නේ ලස්සන පුම්බගෙන. ඈ බං කාට පේන්නේද? කතා කරපිය. තොපි මහා ප්‍රඥාවන්තයෝ. ඔය තන් දෙක පුම්බගෙන ඉන්නේ කාට පේන්නේද? උඹලාද මහා ප්‍රඥාවන්ත පොඩක් කතා කරපිය. කාට පේන්නේද මම මේ දෙක පුම්බන් මෙහෙම හොඳට හිර කරගෙන ඉන්නේ? ආ පිරිමකට වාපියවකෝ ගෑනු ටික කතා කරපියවකෝ. කාට පේන්නේද? ආයෙත් වායස කාච්චල ටික අයින් යවකෝ. අනිත් ටික කතා කරපියවකෝ. ඈ කියපල කාට පේන්නේද කියලා මාත් එක පොඩ්ඩක්. ඈ අනුන්ට කියන්නේ කාටද? අනුන්ට කියද ඉන්නවා පොඩි දරුවෝ ඉන්නවා අත දරුවෝ ඉන්නවා වායසක තියලා ආච්චිලා ඉන්නවා. කාට පේන්නේද? පිරිමින්ද? කොල්ලොන්ට. ආ එතකොට කොල්ලොන්ට පේන්න ඕගන්දාම ඒක විලාසතාවද්ද? කොල්ලොන්ට පේන්න හදන එක විලාසතාවද්ද? විකෘති ආසාවද්ද? බුද්ධි මට්ටමට බාරයි උඹලගේ අම්මේ තාත්තේ මේක. ඈ විකෘති ආසාවද්ද මොකද්ද? විකෘති ආසාව. එතකොට තමන්ගේ දරුවා උඹලගේ දරුවා ගෑනු දරුවෙන් නම් අවදි වේවා ඔළුව. විකෘති ආසාවකින් එපි දරුවෙක් අම්මේ තාත්තේ. කොට නැගෙන දරුවෙක් වලකපල්ලා පුළුවන් නම් මේ දරුව අනුන්ට පේන්න කියන්නේ. එතකොට ගොඩ නැගෙන ජීවිතය අනුන්ට පේන්නමයි ගොඩ නැගෙන්නේ. එයාට ඕන ගමනක් යනවද? නෑ හිතලා බලපියව. එතකොට මේ තන් දෙක හිර කරගන්නව නේද? අන්න පිළිකා වලට හේතු. තන් වල පිළිකා එක පිරිමියෙක් ඇවිල්ලා නෑ මේ අවුරුදු 6ට මංගාවට. එක පිරිමියෙක් මංගාවට අවුරුදු 6ක් තුල ඇවිල්ලා නෑ තන් වල පිළිකා අරගෙන. අද දවසේ තින්නවා මෙතන ගෑනු 10කට වැඩිය. මම බය නැතුව කියනවා මෙතන. මට පෙන්වන්න පුළුවන් උන් කැමති නෑනේ බා. උන් කැමති නම් මට මෙතන මේන් බලපියව කියලා මට ඔතනේ පෙන්න යකි. මං දන්නා මෙතන බඩු ටික ඉන්නවා. ඈ ඇයි ඒ හේතුව? මං හොයාගෙන යනවා මේ තාත්තේ මට ප්‍රශ්නයක් වුණා. තන්වල පිළිකායන එක මට ප්‍රශ්නයක් වුණා. මොකද එක පිරිමියෙක් ආවේ නෑනේ මං ගාවට. ගෑනු දවසට 10ක් 15ක් නිරන්තරයෙන් එනවා. 2000ක් විතර බලනකොට 50ක් විතර එනවා. ඈ පිළිකායි ගෙඩි. මාරාන්තික ගෙඩි ඈ. තන් කපලා අයින් කරන්න ඕන ගෙඩි. එතකොට මම බලනවා දැන් මංගාවට එද්දි මෙහෙම නම් නොවෙනම් කොච්චර ඉන්න ඕනද මේ පව් පොළවේ. එතකොට හැදිච්ච උන් ඔච්චරයි නම් හැදෙන්න වටපිටාව හැදිච්ච උන් කොච්චර ඉන්න ඕනද? හොයාගෙන යද්දි මට අහුවෙනවා අම්මේ තාත්තේ තන් දෙක හිර කරගන්න එක තමයි ප්‍රධානම හේතුව කියලා තන් වල ගෙඩි පිළිකා වලටයි. ඔන්නද කැමති නම් තොපි හිර කරගනියව නැත්නම් බුරුල් කර ගනියව. හිර කරගත්තොත් කාටද? බුරුල් කරගත්තොත්? අන්න ඕක තමයි. උඹලට බාරයි අම්මේ තාත්තේ අම්මේ තාත්තේ උඹලට බාරයි උඹලගේ දුවෙක් ඉන්නවා නම් මේ වලින් අත් මිදෙන එක. ළඩේ හැදුනට පස්සේ දුක් විඳින්න කාටද? මුළු පවුලටම නේපා. පිළිකාවා තමන්ගේ දරුවට හැදුනට පස්සේ මේ පවුල් සංස්ථාවම ඉවරයි නේපා. ඇයි බං ඉතින් ඒක උරුම කරගන්නේ? අපි නේ උරුම කරගන්නේ මේක. ඈ හිතපල්ලම් මේ තාත්තේ පොඩ්ඩක් ගැඹුරට පලයල්ලා මේක. හිතලා බලපල්ලා. හිතලා බැලුවත් උඹලට පේනවා අම්මේ මේවා. තාත්තේ පේනවා. ගනිල්ලා ජීවිත වලට එකතු කරගනිල්ලා. එකතු කරන් ගොඩ නැගියව තොපි මේ විශ්ව පාන ජීවිතේ නැගිටපියව මහා හයිය තොපිට දැනේ. මං බය නැතුව කියන්නේ මං දන්නේ ඉන්නේ දකින්න මම් මේ තාත්තේ.